මෛත්‍රී ශ්‍රී සද්ධර්මය පැය 24 පුරා ඔබ වෙත සම්නිවේදනය කරන බෞද්ධ රූප වාහිනී නාලිකාවෙන් මේ සෝදානම් වන්නේ යලිත් පතාවක් සදහම් බෙදක් ශ්‍රවණය කරන්නට. අද මෙලෙස මේ උතුම් වූ දේශනා පැවැත්වීම වෙනුවෙන් දම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. දේශනා වෙනුවෙන් තමන්ගේ දායකත්වය ගැන කටයුතු කරන්නේ ඉහළ අබාලේ පදිංචි ඊ.එම්. චන්ද්‍රා කුමාරි හාමි මහත්මිය ඇතුළු ඒ දූ දරුවා ඥාතීන් පිරිස, ඒ වගේ මුල් ඒරියාවේ පදිංචි ටී.ඒ. නුවන් දර්ශන මහත්මයා ඇතුළු ඒ ඥාතී පිරිස, ඒ වගේම ඒ අය බලාපොරොත්තු වෙනවා ඒ පවුල නමින් මිය පරලොව ගිය සැම දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්න, ඒ වගේම සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවෙන කාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං බදන්තා ධම්ම සවෙන කාලු අයං නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම සිදු කර ගැනීම සඳහා. ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම මේ තථාගත ශ්‍රී සද්ධර්මය දානය කරවීම. මේ පින්වත් පිරිස ඒ මහා පින්කම සූදානම් කරගෙන සිදු කරන්න සූදානම් වෙන මොහොත. ලංකා වාසී ලෝක වාසී සද්ධර්මයට කැමති සියලුම දෙනාට උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් උදා කරලා දෙමින් තමයි ඒ ධර්ම දානමය පින්කම මුදුන්පත් කරගන්න සූදානම් වෙන්නේ.
පිරිස පමණක් ධර්ම ශ්‍රවණය කරනවා නෙවෙයි, විශාල පිරිසකට අනුග්‍රහයක් දක්වමින් තමයි බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරන්නද කටයුතු සංවිධානය කරගත්තේ. එවන් උතුම් වූ සත්පුරුෂ පරමාර්ථයක් පදනම් කරගෙන මේ මහා පිංකම සිදු කරලා ලබා ගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයෙනුත් උතුම් වූ ශ්‍රී සද්ධර්ම ධර්මය ශ්‍රවණය කරලා ලබා ගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෙනුත් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම ආර්ය සත්‍ය උදාපත් කර ගැනීම සඳහා අවබෝධ කර ගැනීම සඳහාම මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්වතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව අංගුත්තර අට්ඨක නිපාතයේ සඳහන් වන අනුරුද්ධ සූත්‍ර දේශනාවේ අන්තිම කොටස. අනුරුද්ධ සූත්‍රයේ තමයි මාතෘකාව. මේ අනුරුද්ධ සූත්‍රයේ ඇසුරින් සිදු කරන පස්වෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. අනුරුද්ධ ස්වාමින් වහන්සේට තනිවම භාවනා කරනකොට වැටහිච්ච කාරණා හතක්. ඒ කරුණු වලට කියන්නේ මහා පුරුෂ විතර්ක කියලා. මහා පුරුෂයන්ට විතරයි එහෙම කරුණු වැටහෙන්නේ. අනුරුද්ධ ස්වාමින් වහන්සේට මේ කාරණා හත වැටහෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ ඉදිරිපිට එකපාරම පෙනී හිටියා. පෙනී හිටලා අනුරුද්ධ ස්වාමින් වහන්සේට අටවෙනි මහා පුරුෂ විතර්කයේ දේශනා කොට වදාළා. අනුරුද්ධය, මේ මහා පුරුෂ විතර්ක හතක් ඔබ සිහිපත් කළා. මේන් මේ අටවෙනි මහා පුරුෂ විතර්කයත් වඩන්න කියලා දේශනා කරන්න යෙදුණා. එහෙමනම් කරුණු හතක් අපි මේ වෙනකොට සාකච්ඡා කරන්න තියෙනවා. මේ අන්තිම මහා පුරුෂ විතර්කය අටවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිප්පපංචා රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචා රාමස්ස පපංච රතිනෝ. මේ තමයි අටවෙනි මහා පුරුෂ විතර්කය. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ මෙයත් මෙනෙහි කරන්න කියලා. මොකද්ද මේකේ තේරුම කියලා කල්පනා කරලා බැලුවොත් මේ ධර්මය කෙලෙස් වලින් මිදුන පුද්ගලයාටයි, කෙලෙස් වල ඇලුන පුද්ගලයාට කවදාවත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්කමක් නැහැ. මේ ධර්මය කෙලෙස් වලින් මිදී නිවනෙහි ඇලුන පුද්ගලයාටම පමණයි. ඒක තමයි මේ අටවෙනි මහා පුරුෂ විතර්කයේ තේරුම. නිප්පපංචාරාමස්සායන්, මේ පපංච මොනවද මේ ප්‍රපංච කියලා කියන්නේ? යම් කෙනෙක් ගාව ප්‍රපංච තියෙනවා නම් ඒ පුද්ගලයා තාම නිවනින් බොහෝම ඈතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ප්‍රපංච කියලා කියන්නේ කෙලෙස් රැස් වෙන දේවල් වලට. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ කොහොමද? උපන් අකුසල් යටපත් කරන්න, නූපන් අකුසල් නූපදවන්න, උපන් කුසල් වඩා වර්ධනය කරගන්න, නූපන් කුසල් උපදවන්න. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එතකොට මේ පපංච රැස් වෙනවා කියලා සඳහන් කරන්නේ නූපන් අකුසල් උපදිනවා කියන එකයි. නූපන් අකුසල් නූපදවන්න නිදේශනා කළේ. නමුත් මෙතනදී වෙන්නේ නූපන් අකුසල් උපදිනවා. ඉතින් එන්නේ එන්න අකුසලයෙන් පිරෙනවා. අකුසලයෙන් පිරෙන්න පිරෙන්න අපි ඈත් වෙන්නේ කොහෙන්ද? අපි ඈත් වෙන්නේ නිවනෙන්. ඒකට මේ අකුසල් පිරෙන කාරණා බැලූ අත තියෙන අකුසල් පිරෙන කාරණාම තමයි. නමුත් එතෙන් මෙතෙන්ට අදාළ වෙන, නමුත් අපි සමහර වෙලාවට අකුසල් රැස් වෙනවා ප්‍රපංච එකතු වෙනවා කියලා කල්පනා නොකල කරුණු කීපයක් අපි මේ වෙලාවේ සාකච්ඡා කළොත්, යම් කෙනෙක් ක්‍රීඩාවට ඇලෙනවා නම් ක්‍රීඩාවට බැඳෙනවා නම් ඒ පුද්ගලයා රැස් කරන්නේ ප්‍රපංච. යම් කෙනෙක් ක්‍රීඩා නරඹන්න ඇලෙනවා නම් ක්‍රීඩා තරඟ අහන්න ඇලෙනවා නම් ඒ පුද්ගලයා රැස් කරන්නේ ප්‍රපංච. ඇයි ඒ කාරණා ඔස්සේ
මෙතෙක් ඇති වෙලා නැති අකුසල් ඇති වෙනවා. ක්‍රීඩාවේදී ද්වේෂය එනවා. ක්‍රීඩාවේදී ඒ ද්වේෂය කියන්නේ එතන මෝහයක් තියෙනවා. ඉතින් ඒ නිසා කෙලෙස් වලින් ආපහු පිරෙන්න පටන් ගන්නවා. අහන්න ගියහමත් එහෙමයි, බලන්න ගියහමත් එහෙමයි, කරන්න ගියහමත් එහෙමයි. ඊළඟට මේ රූප වාහනීය බලනවා, ගුවන් විදුලිය අහනවා, මේ දේවල් වලින් රැස් වෙන්නේ ප්‍රපංච තමයි. මෙතෙක් නූපන් අකුසල් වේගෙන් උපදින්න පටන් ගන්නවා. රාගයත් ඇති වෙනවා, ද්වේෂයත් ඇති වෙනවා, මෝහයත් ඇති වෙනවා. ඉපදිලා තියෙන අකුසල් තව තවත් වඩා වර්ධනය වෙන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. එහෙම දැකපු දේවල්, එහෙම බලපු දේවල්, එහෙම අහපු දේවල් ඔස්සේ ගිහිල්ලා ජීවිත විනාශ කරගත්ත අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. එනම් ප්‍රපංච රැස් කරනවා. එතකොට මේ පරිගණක ක්‍රීඩා වාගේ සිදු කරනකොට ඒ තුලින් රැස් වෙන්නේ ප්‍රපංචම තමයි. දැන් එතකොට මේ රැස් කරන දේවල් නිවන සඳහා හේතු වෙනවද? මේ සියලුම දේවල් නිවනින් ඈත් කරනවා. කෙලෙස් වලින් පුද්ගලයා පිරෙනවා. ස්වභාවයෙන්ම පුද්ගලයා කෙලෙස් වලින් යුක්තයි. ආන් ඒ කෙලෙස් වලින් යුක්ත පුද්ගලයා තව තවත් කෙලෙස් වලින් පූර්ණේ කරන දේවල් තමයි මේ තියෙන්නේ. සංගීත සම්දර්ශනයක් බලන්න ගියොත් ඒ සිද්ධ වෙන්නේ ආපහු කෙලෙස් වැඩෙනවාම තමයි. මේ එකකින්වත් කෙලෙස් අඩුවෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම ප්‍රපංච. යම් කෙනෙක් නිවනෙහි ඇලෙනවා නම් ඔහු මේ සියල්ලෙන් දුරු වෙවි. ආන් ඒ නිසා පංචශීලයෙන් උඩට තියෙන අෂ්ටාංග සීලයේ ඉඳලා ඉහළට හැම සීලයක් තුළම බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අන්තර්ගත කරලා තියෙනවා. මේ කරුණ අන්තර්ගත නැත්ති පංසිල්වල විතරයි. අටසිල්වලට යනකොට නච්ච, ගීත, වාදිත, විසූක, ලස්සන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරලා තියෙන. ඇයි නිවන උදෙසා යන්නා වූ ගමනට මේ කාරණා බාධාවල් බවට පත් වෙනවා. එතකොට මේ පපංචාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ කියන කාරණාවට මේ කරුණු කීපයක් අපි සඳහන් කළේ. මේ ප්‍රපංච රැස් කිරීම තව බොහෝ කාරණා ඔස්සේ සීමාවක් නැහැ. ප්‍රපංච රැස් වීම සිහියෙන් ඉන්න පුද්ගලයෙකුට විතරයි ඒකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. නිරන්තරයෙන් රැස් වෙන ප්‍රපංච නොහිතා රැස් වෙන තැන් කීපයක් තමයි මේ මෙනෙහි කරන්ට යෙදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මතක් කළා. එතකොට පුද්ගලයා ළඟ නිරන්තරයෙන් මානය, මේ මානය කියන ධර්මතාවයේ හරියට ක්‍රියාත්මකයි. නමුත් බුදුරජාණන් වහන්සේ මානෙ නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළා. නමුත් පුද්ගලයා ගාව හැම පැත්තෙම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාන නිශ්චිතවමයි. පුද්ගලයා හැසිරෙන්නේ මානෙටමයි. පුද්ගලයා බර වෙන්නේ යම් තැනකට ගියොත් තමන්ට ඉහලින් කතා කරනවා නම්, තමන්ට අනික් අයට වඩා ඉහලින් සලකනවා නම් ඒ එතෙන්ට යන්න අපි හරි කැමතියි. අද මේ ජනතාව මැද්දේ, මේ පිරිස මැද්දේ මට කතා කරයි, මගේ නම කියයි, මට වැඩ කොටසක් බාර දෙයි, මට එතන කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙයි, නැත්නම් ජනතාවගේ අවධානය යොමු කරගන්න දෙයක් මට කරන්න පුළුවන් වෙයි. මේ හැඟීම් ඔක්කොම යටතේ මොනවද තියෙන්නේ? මේ සියලුම හැඟීම් ඔස්සේ තියෙන්නේ මානෙම තමයි. නමුත් ඊට සිවුම් විදිහට ක්‍රියාත්මකයි, සමහර තැන්වල ඊට බලවත් විදිහට ක්‍රියාත්මකයි. අපිට ඒක තේරුනේ නැති වුණාට මේක තේරුම් ගන්නයි මනාව වූ සිහියක් අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ගුණ පුරන්න, සිල් රකින්න විහාරස්ථානයකට ගියත්, ආරණ්‍යයකට ගියත් සමහර වෙලාවට අපි නොදැන මේ මාන නිෂ්ක්‍රිත කාරණාව අපි තුල තියෙනවා. උපාසක පිරිසේ ප්‍රධානියා බවට පත් වෙන්නේ, සියලු දෙනාටම අවවාද කරන්නා බවට පත් වෙන්නේ. අපේ හිත යට ලොකු උවමනාවක්, ලොකු කැමැත්තක් තියෙනවා. එතන තියෙන්නේ මානෙ. සමිතියක සමාගමක නිලධාරි කෙනෙක් බවට පත් වෙන්නේ, පත් වුණ අයගේ තියෙන්නේ එතන තියෙන්නේ ලොකු මානයක්.
නිලධාරී තනතුරු වල දීර්ඝ කාලයක් කටයුතු කරනවා. හැබැයි නිලධාරී තනතුරෙන් ඉවත් වුණාට පස්සේ ඒ අය සමහරලාට ආයේ ආයතනයේ පැත්ත පළාතේවත් එන්නේ නැහැ. ඉතාලම කලාතුරකින් ඇවිල්ලා යනවා. එදා නිතරම ආවා. මොකද තමන් එතන කතා කරනවා, තමන් එතන පෙනී හිටිනවා, තමන් දිහා සියලු දෙනා බලනවා, තමන් කියන දේට සියලු දෙනා අවධානය යොමු කරනවා. ඒ නිසා නිලධාරී තනතුරේ ඉන්න වෙලාවේ හැමදාම ඒකට අතපහ නොකර මොන වැඩ තිබුණත් ආවා. නමුත් නිලයෙන් පහ වුණාට පස්සේ ආයේ එන්නේ නෑවිල්ලම බැරි හේතුවක් ආවොත් අවුරුද්දකට සැරයක් දෙකක් ඇවිල්ලා පෙනී හිටලා යනවා මිස ඒ අය ගැන සැලකිලිමත් වෙලා බැලුවොත් ආයේන ස්වභාවයක් පේන්නේ නෑ. නමුත් එතෙන්ට ගියේ ඒකට නෙමෙයි. නමුත් අපි ගිහිල්ලා තියෙන්නේ මේ මාන නිශ්චිත කාරණාවක් පදනම් කරගෙනමයි. ඉතින් ඔය කරුණුත් එක්ක කවදාවත් මේ නිවන් දොරේ අරගන්න වෙන්නේ නෑ. මානය කියන ධර්මතාවයේ නැත්තටම නැති වෙන්න ඕනේ. ඉතින් මේ කාරණා ටික අනුරුද්ධ ස්වාමින් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් අනුරුද්ධ ස්වාමින් වහන්සේ ළඟින් අතුරුදහන් වෙලා හැබැයි උන්වහන්සේට සඳහන් කළා අනුරුද්ධ මේ මහා පුරුෂ විතර්ක අට මෙනෙහි කරමින් මේ වස් කාලයත් ඔබ මෙහෙම ගත කරන්න, වෙන කොහෙවත් යන්න එපා, මේ වස් කාලයත් මෙහෙම ගත කරන්න. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ උපදේශයත් දීලා තමයි බුදුරජාණන් වහන්සේ එතනින් අතුරුදහන් වුණේ. එතනින් අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේ බේසකලා වනයේහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට මේනකොට භාග්‍යතුන් වහන්සේ බේසකලා වනයේ සුන්සුමාර ගිර කියන ප්‍රදේශයේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ළඟින් අතුරුදහන් වෙලා බේසකලා වනයේටම වැඩම කරලා මේ මහා පුරුෂ විතර්ක අට බේසකලා වනයේහි වැඩ සිටිය භික්ෂූන් වහන්සේලාටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න තියෙනවා. අනුරුද්ධ ස්වාමින් වහන්සේ මේ මහා පුරුෂ විතර්කයන් නිරන්තරයෙන්ම මෙනෙහි කළා. උන්වහන්සේට අරහත්ත්වයේ සඳහාම මේ කාරණාව හේතු වුණා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා යම් කෙනෙක් මේ මහා පුරුෂ විතර්ක අටෙන් යුක්ත නම් ආංගී පුද්ගලයාට යසස, කීර්තිය, ප්‍රශංසාව නිරන්තරයෙන් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඔහු හොයාගෙන සිව්වනක් පිරිස නිරන්තරයෙන් එන්න පටන් ගන්නවා. නමුත් සඳහන් කරනවා මේ මහා පුරුෂ විතර්ක අටෙන් යුක්ත පුද්ගලයා තමන් හොයාගෙන සිව්වනක් පිරිස කොතරම් ආවත් ඒ අය සමග වැඩියේ කතාවට බහට යන්නේ නැහැ කියලා. ඕනතරම් පිරිස තමන් හොයාගෙන එනවා. ආවට ඉතින් කවුරුවත් සතුටු කරවන්න කියලා අල්ලාප සල්ලාප වල පැය ගණන් යෙදීගෙන ඒගොල්ලෝ එක්ක කතා කරන්න යොමු වෙන්නේ නැහැ. කතා කරනවා නම් සඳහන් කරනවා ඔවුන්ද මේ උතුම් වූ මාර්ගයට අරගැනීම සඳහා අප්‍රමාදීව මේ මගට ගැනීම සඳහා ඔවුන් එක්ක කතා කරනවා. වෙනත් කිසිම කතාවකට ඔවුන්ට යන්නේ ඔවුන් සමග කතාවකට යෙදෙන්නේ නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා කුසල් සඳහා තමනුත් වීරය කරමින් අනුන්ද වීරය කරවයි. තමනුත් කුසල් රැස් වෙන්න වීරය කරනවා. අර එන පිරිසටත් කුසල් රැස් කරගන්න මාර්ගය කියලා දෙනවා. ඒ සඳහා ඔවුන් සමග කතා බහ කරනවා. ඊතා දීර්ඝ කාලයක් තිස්සේ තමන් කළ දෑ හොඳින් මතක තියා ගන්නවා. ඊතා දීර්ඝ කාලයක් තිස්සේ තමන් කරපු දේවල් බොහොම හොඳට මතක තියා ගන්නවා. යම් කෙනෙක් එක කතා කළොත් ඔවුන්ද වහ වහ අප්‍රමාදී ධර්මයේ යොදවනවා. කුසල් සඳහා තමනුත් වීරිය වඩමින් ඔවුනුත් වීරිය වඩවන මගට යොමු කරවනවා. කවුද මේ මහා පුරුෂ විතර්ක අටෙන් යුක්ත කෙනා? ඊළඟට සඳහන් කරනවා පින්නතුනි ආර්ය කලකිරීම. මේ පුජ්‍යලයා ආර්ය වූ කලකිරීමකට භාජනය වෙනවා. මොකද්ද මේ ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ? අපිට මේ එදිනෙදා ඇති වෙන කලකිරීමද? ගෙදර දොරේ ප්‍රශ්න පිළිබඳව ඇති වෙන කලකිරීම, ස්වාමියාට බිරිඳ පිළිබඳව කලකිරීම, බිරිඳට ස්වාමියා පිළිබඳව කලකිරීම, මව්පියන්ට දරුවෝ පිළිබඳව කලකිරීම, සහෝදර සහෝදරියන්ට තමන්ගේ සහෝදර පිරිස පිළිබඳව ඇති වෙන කලකිරීම, ඥාති මිත්‍රාදීන්ට ඥාතීන් පිළිබඳව ඇති වෙන කලකිරීම, එහෙම කලකිරීමක් ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ.
ආර්ය වූ කලකිරීමක් ගැන. මොකද්ද මේ ආර්ය වූ කලකිරීම කියලා එතකොට කියන්නේ? අපි එකක් එකක් ගානේ මේ ගැටෙන්න ගියපු කලකිරීම. ආන් ඒ සියලුම දේවල් වල යථා ස්වභාවය දැකලා ඇති වෙන කලකිරීම. රැස් කරගත්ත දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය, හදා වඩා ගත්ත අයගේ තියෙන අනිත්‍ය ස්වභාවය, ආන් ඒක දැකලා කලකිරෙන එක තමයි මේ ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ. මේ කරපු සියලුම දේවල් නිෂ්ප්‍රයෝජන දේවල්. හැම එකක්ම කොයිතරම් මහන්සි වෙලා කෙරුවත්, කොයිතරම් වියදම් කරලා කළත්, ඊටාම తాවකාලික සතුටක් අපිට ගෙනල්ලා තියෙනවා. తాවකාලික සතුටක් අපිට දීලා දීර්ඝකාලීන දුකක් උරුම කරලා දීලා තියෙනවා. ආන් ඒ දීර්ඝකාලීන දුකක් උරුම කරලා දුන්න කාරණාව පිළිබඳව ඇති කරගන්නා වූ කලකිරීමට කියනවා ආර්ය වූ කලකිරීමයි කියලා. එහෙමනම් යම් කෙනෙක් මේ ආර්ය වූ කලකිරීමෙන් යුක්ත නම් ආංගී පුජ්‍යලයාට මේ ධර්මය වහවහා අවබෝධ කරගන්න පහසුයි. ඊළඟට සඳහන් කරනවා මේ දේශනාව අවසානයේ යමෙක් සියල්ල අතහැර පැවිදි වූයේ නම් ඔහු මේ කාරණාව දැකලා ගැලවීමේ මගට යොමු වන කෙනෙක්. භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව අවසානයේ යමෙක් සියල්ල අතහැරලා පැවිදි වුණා නම් ඔහුට සසරින් ගැලවෙන්න ඉතාම පහසුයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරන්ට යෙදුණා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච මේ කාරණා ටික උන්වහන්සේට මහා පුරුෂ විතර්ක හතක් වැටහුණා. අටවෙනි එක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට වටහලා දුන්නා. මේ මාර්ගයේ ගමන් කරලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ උතුම් වූ අරහත්ත්වයට පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු අනුරුද්ධ ඔබට මේ මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්න පුළුවන් වුණා. මේ කාරණාව මහා පුරුෂයන්ට පමණක්ම වැටහෙනවා අනුරුද්ධ කියලා සිහිපත් කරන් තියෙනවා. එතකොට මේ කරුණ වැටහෙන්නේ මහා පුරුෂයන්ට විතරමයි අනුරුද්ධ. එතකොට මේ මහා පුරුෂයෝ කියලා මෙතන කියන්නේ පෙර සංසාරි බොහෝ පින් කරලා තියෙන අයටම වැටහෙන කාරණාවක් අනුරුද්ධ මේක. එතකොට අනුරුද්ධ ස්වාමින් වහන්සේට මේ මහා පුරුෂ විතර්ක 8 අවබෝධ කරගෙන තේරුම් අරගෙන හැකිතාකල් මේ කාරණාවේ උන්වහන්සේ නිරන්තරයෙන්ම ජීවත් වුණා. ඊළඟට මෙන්න මේ ආකාරයෙන් මේ කාරණාව තුළ ජීවත් වෙන අනුරුද්ධ ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. කොහොම දේශනාවක්ද? අනුරුද්ධ යමෙක් මේ අවබෝධ කරන්නේ නම් ඔබට ප්‍රිය පුජ්‍යලයන් ගැන අප්‍රිය පුජ්‍යලයන් ගැන මේ බැඳීමක් කොහොමවත් එන්නේ නැහැ. මේ කාරණාව හරියටම අවබෝධ වුණා නම් ප්‍රීතිය ගැන නිරන්තරයෙන් ඔබට සතුටක් ඇති වෙනවා. මේ කාරණාව සිහිපත් කරන ඔබ නිරන්තරයෙන් ප්‍රීතියටපත් වෙනවා, සතුටටපත් වෙනවා. ඒ වගේම සඳහන් කරනවා මේ කාරණාව හරියටම අවබෝධ කරගත්ත පුජ්‍යලයා සතර මහා ධානයේට සමවදින ආකාරය. කොහොමද සතර මහා ධානයේට සමවදිනවා කියලා කියන්නේ? අනුරුද්ධ යමෙක් මේ මහා පුරුෂ විතර්කාට අවබෝධ කර තේරුම් ගන්නේ නම් කැමති තාක්කල් කාමයන්ගෙන් වෙන්ව ප්‍රථම ධානයේටද සමවැදිය හැකිය. මේ පුරුෂ විතර්කාට හරියට අවබෝධ කළොත් කැමති තාක්කල් කාමයන්ගෙන් වෙන්වලා ප්‍රථම ධානයේට සමවදින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සඳහන් කරනවා අනුරුද්ධය යමෙක් මේ මහා පුරුෂ විතර්ක අවබෝධ කරන්නේ නම් ඔහුට විතක්ක ਵਿਚාර නැතිව දෙවන ධානයේට සමවදින්න පුළුවන් කියලා. ඊළඟට දේශනා කරනවා අනුරුද්ධ යමෙක් මේ අවබෝධ කරන්නේ නම් ඔහුට ප්‍රීතිය ගැන නොසිතාම තුන්වන ධානයට සමවදින්න පුළුවන්කම තියනවා කියලා. අනුරුද්ධ යමෙක් මේ මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්නේ නම් ඔබට කැමති තාක්කල් උපේක්ෂාව හා ඒකාග්‍රතාවේ නැතිවම චතුර්ථ ධානයට සමවදින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේට දේශනා කොට වදාළා.
එහෙම අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අනුරුද්ධ මේ අට හිතන ඕනෑම කෙනෙකුට කැමති තාක් කාලයක් මේ භවයේම මේ ධ්‍යාන හතරට සමවැදී හැකි. එය අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පමණක් නොව ඕනෑම කෙනෙකුටයි කියලා සිහිපත් කරනවා. මේ ධ්‍යාන අට හරියට අවබෝධ කරගත් ඕනෑම පුද්ගලයෙකුට මේ භවයේම අට මහා ධ්‍යානයටම සමවදින්න පුළුවන්. ඒ තරම් ශ්‍රේෂ්ඨ කාරණා අටක් මහා පුරුෂ විතක් ඇහැටියට මෙතන සිහිපත් කරන් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අනුරුද්ධ මේ කාරණා අටෙන් යම් කෙනෙක් සම්පූර්ණයි නම් යුක්තයි නම් අනුරුද්ධ ඔහුට වෙනත් කිසිම දෙයක් පිළිබඳව බැඳීමක් එන්නේ. කොයි වගේද අනුරුද්ධ යම් සිටුවරයෙකුට තියෙනවා ඉතාම වටින සලු පෙට්ටියක්. ලක්ෂ ගණන් වටිනා සලු වලින් යුක්තයි මේ සලු පෙට්ටිය. ඉතාම වටින සලු සහිත සලු පෙට්ටියක් තියෙනවා අනුරුද්ධ යම් සිටුවරයෙකුට. ආන්ගේ සිටුවරයා තමන්ගේ ඒ සලු පෙට්ටිය දිහා බලාගෙන කොච්චර සතුටු වෙයිද? අනුරුද්ධ ඔහු සලු පෙට්ටියෙන් ලබන සතුටට වඩා පාංශු කුල චීවරේ දිහා බලන ඔබට පුදුම සතුටක් ඇති වෙයි අනුරුද්ධ. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ පාංශු කුල චීවරේ කවුද මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගෙම ඥාති මලනුවන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. අපේ ශාසනයේ දිවස්ලාභීන් අතර අගතනතුර දලාපු කෙනා. රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න කලින් සක්වලවල් දහසක් බලන්න පුළුවන් ධ්‍යානයක් උන්වහන්සේට ලැබුණා රහත් වෙන්න කලින්. ඒ තරම් පිං තිබිච්ච අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ චීවරයේ පවා ඉරිලා තිබුණේ වෙලාවක. ඒතකොට මොන තරම් අල්පේච්ඡද? බුදුරජාණන් වහන්සේගේ මල්ලි කියලා සඳහන් කරාම රාජ පරම්පරාවේ රාජකුමාරී මේ විශ්ව ධාතුවේ ඇති වුණ ශ්‍රේෂ්ඨතම රාජවංශය තමයි ශාක්‍ය වංශය. ඒ ශාක්‍ය වංශයේ රාජකුමාරී කොහොම සලු වලින් සිවුරු මහගන්න තිබුණේ නැද්ද? නමුත් සඳහන් කරනවා පින්නතුනි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සිවුර ඉරෙනකොට ආපහු දෙවනි සිවුරක් මහන්ඩ රෙදි හොය හොය ඇවිද්දී ගෙවල් වල අතු ගාලා තියෙන කහල් ගොඩවල් වල කියලා. කහල් ගොඩියේ තියෙන රෙදි කෑලි එකතු කරගෙන ගිහිල්ලා සෝදලා මහලා තමයි සිවුරක් හදාගත්තේ. භාග්‍යතුන් වහන්සේ මේ මහා පුරුෂ විතර්කාට ඇතුලේ අල්පේච්ඡතාවයේ පිළිබඳව සඳහන් කරනවා. ඒ කරුණ ඇතුලේ අල්පේච්ඡතාවයක් තියෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් ඒ අල්පේච්ඡත්වයේ මොනවටම පැහැදිලි වෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ මේ භවයට පෙර ආත්ම තුනකට කලින් බිරිඳ වෙලා හිටපු කෙනා තෞතිසාවේ ඉන්නේ. ජාලිනී තමයි දෙවඟනේ නම. මේ දිව්‍යාංගනාව දකිනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සිවුරක් මහගණ්ඩ රෙදි හොයමින් කහල් ගොඩක් ගානේ වඩිනවා. ඒ වෙලාවේ කල්පනා කළා ඉතාම වටිනා දිව්‍ය සලු දෙකක් අතට අරන් කල්පනා කරනවා සුදුස් රියනක් දිගයි හතර රියනක් පළලයි කියලා සඳහන් කරන මේ දිව්‍ය සලු දෙක. මේක මම අරගෙන ගිහිල්ලා පිළිගැන්නුවොත් උන්වහන්සේ කවදාවත් මේ සලු දෙක බාරගන්නේ නැහැ. ඒ හින්දා සලු දෙක ගෙනල්ලා උන්වහන්සේ වඩින මාර්ගයේ ළඟ කහල් ගොඩක සලු දෙක හංගනවා. කහල් ගොඩේ යට කරලා සලු දෙකේ පොටවල් දෙකක් විතරක් උඩට මතුවෙන්න තියලා තියෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ දැක්කා අර කහල් ගොඩේ තියෙන සලු පොටවල් දෙක. ඊට පස්සේ උන්වහන්සේ ඒ පොටෙන් ඇදලා මේ සලු දෙක එළියට ගත්තා. උන්වහන්සේ කල්පනා කළා මේක නම් ඉතාම උසස් පාංශු කුලයයි. මේ සිවුර ඉරෙලා තියෙන්නේ. උන්වහන්සේ ඒ සලු දෙක අරගෙන විහාරයට යනවා මේකෙන් සිවුරක් මහනවා කියලා. උන්වහන්සේ සිවුරක් මහගන්න විහාරයට යනකොට අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ සිවුර මහලා දෙන්න බුදුරජාණන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ද අග්‍ර ශ්‍රාවකයන් දෙනම වහන්සේද ඇතුළුව උන්වහන්සේ වැඩ ඉන විහාරයට වැඩම කරලා. ඒකෝල භාග්‍යතුන් වහන්සේ වැඩම කරාම මොන තරම් ආශ්චර්යමත් දෙයක්ද? සඳහන් කරනවා ඒ වැඩ ඉන බිම
ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේලා වඩින්න කලින්ම පිරිසිදු කරලයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වඩින නිසා. අනික් ස්වාමින් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ නූල් අඹරනවා උන්වහන්සේලා. උන්වහන්සේලා නූල් අඹරාඹර බුදුරජාණන් වහන්සේට දෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නූල් ඉදිකටු මලින් පොවලා සිවුර මහණ්ඩ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දෙනවා. මේ වෙලාවේ ජාලිනී කියන දිව්‍යාංගනාව මනුස්ස ලෝකෙට බැහැලා මිනිස්සුන්ට කතා කරලා කියනවා, බුදුරජාණන් වහන්සේත් අග්‍ර ශ්‍රාවකයන් දෙනමත් 80 මහා ශ්‍රාවකයෝ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිවුර මහනවාද එකතු වෙලා. ඒ නිසා උන්වහන්සේලාට කාද්‍ය බෝධිය ආදිය දන් දෙන්න ඕනේ. මේ කාරණාව අහලා පිරිස් විශාල වශයෙන් විවිධාකාර වූ ආහාර පාන පිළියෙල කරගෙන විහාරයට එන්න පටන් ගත්තා. මහා සංඝයාට දම් පූජා කළා බුද්ධ ප්‍රමුඛව. දානේ වළඳලා ඉවර වෙනකොට විශාල වශයෙන් ආහාර ඉතුරු වුණා. මේ මුළු ප්‍රදේශයකම කට්ටිය දානි හදාගෙන ඇවිල්ලා. ඉතින් එතකොට දැන් අනික් ස්වාමින් වහන්සේලා අනුරුද්ධ ස්වාමින් වහන්සේට චෝදනා කරන්න පටන් ගත්තා. අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ නෑදෑයෝ තමයි දානි හදාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙමයි චෝදනා කරන්නේ. අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඥාතීන් ලව්වා මෙච්චර ඉතුරු වෙන්න දානි හදවලා. එතකොට ඇයි මෙච්චර දානි හැදෙව්වේ? ප්‍රමාණයේ උන්වහන්සේ දන්නේ නැද්ද වැඩලා ඉන්න ප්‍රමාණය? ප්‍රමාණයට ගැළපෙන්න දානි හැදෙව්වා නම් මේ දාන වස්තුන් අහක යන්නේ නැහැ. නමුත් අනුරුද්ධ ස්වාමින් වහන්සේ තමන්ගේ ඥාතීන්ගේ තරම මහා සංඝයාට පෙන්වන්නද මෙච්චර දානි හැදෙව්වේ කියලා උන්වහන්සේලා අතර කතාවක් ඇති වුණා. නමුත් ඒ ස්වාමින් වහන්සේලා දන්නේ නැහැ අනුරුද්ධ ස්වාමින් වහන්සේ කියලා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්, මෙහෙම අල්පේච්ච කෙනෙක් කියලා. ඔය කතාව බුදුරජාණන් වහන්සේට ඇහෙනවා. ඇහිලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝය රැස්කරවලා සඳහන් කරනවා, මහණෙනි හිතන් දෙපා මේ දානි අනුරුද්ධ හැදෙව්වා කියලා. අනුරුද්ධට තමන් ඥාතීන්ගේ තරම අන් අයට පෙන්වන්න කිසිම උවමනාවක් නැහැ. මේ සියලුම දාන වස්තුන් දෙවියන්ගේ මෙහෙවීමෙන් ලැබිච්ච දානේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඉතින් මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අර සිටුවරේකුගේ වටිනා සළු පෙට්ටිය දැක්කහම සිටුවරයාට ඇති වෙන සතුට අනුරුද්ධ ඔබට ඇති වෙයි ඔබේ පාංශුකූල චීවරය දැක්කට පස්සේ. එහෙමනම් අනුරුද්ධ ස්වාමින් වහන්සේට හිතුන්නේ නෑනේ මේ ශාසනේ මම මහා තෙර නමක්, මම 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්, දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය මට ලැබුණා. ඉතින් ඒ නිසා මම කොහොම චීවරයක් පොරවන්න ඕනද, සංඝයා මැදට යනකොට මම කොහොම යන්න ඕනද? අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ ඉතල තිබ්බද? කොයි තරම් අල්පේච්ඡද මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ඉරිච්ච සිවුරකින් යුක්තව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වඩිනකොට කී දෙනෙක් පහදවන ස්වරූපයක් උන්වහන්සේ ළඟ තිබුණද? මොන අල්පේච්ඡතාවයක් තිබුණද? එහෙනම් මේ ඉරිච්ච සිවුර පිළිබඳව උන්වහන්සේට කිසිම දුකක් තිබුණේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, අනුරුද්ධ මේ පිණ්ඩපාත භෝජනයේ සුවඳ ඇල්හාල් බතක් වගේ දැනේවි. පිණ්ඩපාතේ වැඩියහම ඒ ආහාර ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ. බත් ව්‍යංජන මේ කිරි ජාති, තෙල් ජාති ඔක්කොම මේ පාත්‍රයෙටම තමයි දාලා තියෙන්නේ. ඔක්කොම කලවම් වෙලා මිශ්‍ර වූ ආහාරයක් තියෙන්නේ. මේක සාමාන්‍ය කෙනෙක් රහතන් වහන්සේ නමක්, භික්ෂූන් වහන්සේ නමක් වළඳනා මිස රජ කෙනෙකුට, සිටු කෙනෙකුට, ඇමති කෙනෙකුට දුන්නොත් මේ වාගේ ආහාරයක් වළඳන්නේ නැහැ. නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, උන්වහන්සේ තමයි මහරජේ. නමුත් උන්වහන්සේට සඳහන් කරන අනුරුද්ධ, මේ මිශ්‍ර වූ ආහාරය ඔබට දැනේවි හරියට සුවඳ ඇල්හාල් බතක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා, මේට සමවදින ඔබට සඳහන් කරනවා රුක්ෂ මූල සේනාසනිය. අනුරුද්ධ මේ ධානයන්ට සමවැදිච්ච නැත්නම් මේ මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරපු ඔබට රුක්ෂ මූල සේනාසනය රජෙකුගේ රජ යහන වාගේ දැනේ.
සිටුවරේකුගේ ඊටාම සැපසහිත ආසනිය වාගේ දෙනී රුක්ෂ මූල සේනාසනිය කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. එවිට ඔබට දැනේවි අනුරුද්ධ මේ සිටුවරුන්ගේ රජවරුන්ගේ උසස්ම යහන කොයි වගේද? ඒ යහන කොයිතරම් සැපයිද? මේ රුක්ෂ මූලේ ඒ වාගේ දෙනී. ඊළඟට සඳහන් කරනවා අනුරුද්ධ පූති මුත්ත බේසජ්ජය ඔබට හරියට පස් බෙහෙත් වගේ දැනේවි කියලා. මොකද්ද මේ පූති මුත්ත බේසජ්ජය කියලා කියන්නේ? මුත්‍රා එකතු කරලා හදාගන්න බෙහෙතක් පූති මුත්ත බේසජ්ජය කියලා කියන්නේ. අලු මුත්‍ර අරලු එකතු කරලා තමයි මේ පූති මුත්ත බේසජ්ජය හදන්නේ. අලුයි අරලුයි මුත්‍ර එකතු කරලා හදන්නේ. එතකොට මේක පස් බෙහෙත් වගේ දැනේවි. මොනවාද පස් බෙහෙත් කියලා කියන්නේ? සඳහන් කරනවා සප්පි නවනීත තෙලං මදුපානිතං කියලා. මොනවාද සප්පි කියලා කියන්නේ? සප්පි කියලා මෙතන සඳහන් කරනවා පින්වතුනි ගිතෙල් වලට. ඒකෝ ගිතෙල් එකතු කරලා නවනීත කියලා කියන්නේ වෙඬරු වලට. ගිතෙල් එකතු කරලා වෙඬරු එකතු කරලා තෙලං කියලා මෙතන සඳහන් කරන්නේ තල තෙල් වලට. තල තෙල් එකතු කරලා මදු කියලා සඳහන් කරන්නේ මීපැණි වලට. මීපැණිත් එකතු කරලා පානිතං කියලා කියන්නේ උක්හකුරු වලට. එහෙමනම් ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්හකුරු කියන පහ එකතු කරලා හදන බෙහෙතට කියනවා පස් බෙහෙත කියලා. මේක ඉතාම ප්‍රණීතයි. මීපැණි තියෙනවා උක්හකුරු තියෙනවා ගිතෙලුත් තියෙනවා. ඉතාම ප්‍රණීතයි මේ බෙහෙත. ඕනෑම කෙනෙකුට වළඳන්න හිතෙනවා මේ බෙහෙත. අනුරුද්ධ ආන් ඒ ප්‍රණීත වූ පස් බෙහෙත වාගේ ප්‍රණීත විදිහට ඔබට දැනෙයි මේ පූති මුත්ත බේසජ්ජේ කියලා දේශනා කළා. ඉතින් මේ කාරණා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ අරහත්ත්වයට හේතු වෙච්ච මේ මහා පුරුෂ විතර්ක 8 සියලු දෙනාටම දේශනා කොට වදාළා. භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒ දේශනාව සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනාට තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. යමෙකුට මේ මහා පුරුෂ විතර්ක 8 මේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඔහුට සතර මහා ධානයටම සමවදින්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ සරුවඥතා ඥාණයෙන් බලන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් කුළුහං කියලා තව කෙනෙකුට ඒක බැහැ කියලා සඳහන් කරන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ. එහෙමනම් මේ මහා පුරුෂ විතර්ක පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මය වීරියවන්තයාට මිස කුසීතයාට නෙමෙයි කියලා. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිත් මේ ධර්මයේ දන්නාය, අපිත් මේ ධර්මයේ දරණාය, අපිත් මේ ධර්මයේ හැසිරෙනාය, අපිත් මේ ධර්මයේ යෙදෙනාය, එහෙම කියලා හිතාගෙන හිටියට අපි ගාව ධර්මයේ සම්බන්ධයෙන් තියෙන පුදුම කුසීතකම, පුදුම කම්මැලිකම හරියට කල්පනා කරලා බැලුවොත් දවසේ ගත වෙන පැය 24න් අපි පැය කීයක් ධර්මයේ සඳහා කාලය යොදලා තිබුණාද? පැය 24න් වැඩි කාලයක් ප්‍රපංච සඳහාම යෙදিলা තියෙනවා. කෙලෙස් රැස් කිරීම සඳහාම යෙදিলা තියෙනවා. කෙලෙස් වල යෙදීම සඳහාමයි වැඩි කාලයක් යෙදিলা තියෙනවා. කෙලෙස් පාලනය කරන්න, කෙලෙස් දුරු කරන්න, කෙලෙස් නැති කරන්න, කෙලෙස් ප්‍රහීණය කරන්න යොදලා තියෙන්නේ අඩු කාලයක්. වැඩි කාලයක් කෙලෙස් රැස් කරලා අඩු කාලයක් ඊටාම අඩු කාලයක් තමයි කෙලෙස් නැති කරන්න යොදලා තියෙන්නේ. එහෙම කවදාවත් මේ ක්ලේශයන්ගෙන් මිදලා මේ සංසාරයෙන් එතර වෙන්න අපිට බැරි හින්දායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය වීරිය නැත්තවුන්ට නෙමෙයි, මේ ධර්මය වීරිය ඇත්තවුන්ට පමණයි කියලා. එහෙමනම් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ මහා පුරුෂ විතර්ක 8 දේශනා කරපු මේ උතුම් දේශනාව පිටකේ සඳහන් වෙලා තියෙන්නේ සියලුම ලෝවැසියන්ට යහපත සලසා ගැනීම සඳහාමයි. එහෙමනම් අද ධර්ම දේශනාවට යෙදিলা තියෙන කාල වේලාවත් නිමා වෙලා
සූත්‍රයත් අද අපි මේ දේශනාවත් සමගම නිමා කරනවා. උතුම් වූ අනුරුද්ධ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන දේශනාවල් පහක් සිද්ධ කරන්ට යෙදුණා. අන්තිම දේශනාවේ දායකත්වය දැරූ දායක පින්වත් පිරිස ඉහළ අඹාලේ පදිංචි ඊ.එම්. චන්ද්‍රා කුමාරි හාමි ඇතුළු දරු පිරිස සහ ඥාති පිරිස, මුල්ලේරියාවේ පදිංචි ඊ.ඒ. නුවන් දර්ශන ඇතුළු ඥාති පිරිස, උතුම් අරමුණ ඉහළ අඹාලේ පදිංචිව සිට නැසී ගිය ඩබ්ලිව්.බී. තම්බණ්ඩා පියාණන්ටද, ඒ.එම්. ඩිංගිරියම්මා කිරියම්මාටද, ඩබ්ලිව්.බී. වන්නිහාමි කිරියත්තාටද, ඩබ්ලිව්.බී. නන්දාවති නැන්දාද, මුදියන්සේ රත්නායක මාමා ඇතුළු පවුලේ මියගිය ඥාතීන් සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම. බලදොර පදිංචිව සිට නැසී ගිය එච්.එම්. සීලවති මෑණියන්ද, ඊ.එම්. හේරත් බණ්ඩා පියාණන්ද, සහෝදර ඊ.එම්. තිලකරත්න මහත්මා, ඊ.එම්. ජයතිලක සහ නාරද බණ්ණහැක ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. මුල්ලේරියාවේ පදිංචිව සිට නැසී ගිය ඩබ්ලිව්.ඒ. සීලින් නෝනා මහත්මියත්, කේ.ඒ. බණ්ඩාර පියාණන්, මොරායා ප්‍රනාන්දු මෑණියන්, ටී.ඒ. බැනට් පියාණන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන් සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම. අපවත් වී වදාළ සම්බෝධි විහාරයේ ගරු විහාරාධිපති දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමද, රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිසද මේ මහා පින්කම සිදු කළ බව සිහිපත් කරනවා. ඊට අමතරව තවත් සිහිපත් කරනවා මෙයින් ජනිත වන සියලුම කුසල් මහා සංඝ රත්නයටද, සියලු ආර්යයන් වහන්සේලාද, සියලු සත්පුරුෂයන් වහන්සේලාටද අනුමෝදන් වෙත්වා. කරුණා පෙරදරිව ශාසනය කෙරෙහිද, දේශනය කෙරෙහිද, තිසරණගත සත්වයින් කෙරෙහිද අප්‍රමාදී වෙත්වා. ධර්ම දේශනය පැවැත් වූ ගරු ස්වාමීන් වහන්සේටද, අපගේ කල්යාණ මිත්‍ර සමින්ද රණසිංහ මහත්මයාටද මේ පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා. 2018 පස්වෙනි මාසයේ 11 වෙනි දිනට උපන් දිනයේ යෙදෙන සිතෙව් බෝසිලු පුතාද ඇතුළු පවුලේ සියලු දෙනාටමද, දැනට රෝගී තත්ත්වයේ පසුවන වසන්තී සඳමාලි සොයුරීටද, ඊ.එම්. ස්වර්ණලතා පුංචි අම්මාටද, සුජී අක්කාටද ආශිර්වාද කරන අතර මෙම ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටමද, ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ ලෝකවාසී සියලු දෙනාටමද අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක ශාසනං, දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි, ධර්මදේශනා පවත්වා වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් දේශනාව නිමාවට පත්වනවා. සැමට තෙරුවන් සරණයි.